මේ යුගධනවි බලාගාරයේ මහබා්ඩාගාරයට යිති කොටස්ොලින් සයට හතලිහක් රහසිගත ගියවසුමක් මගින් තාවම් මේ එක එලිදරව කරල නෑ. රහසිගත ගියවසුමක් මගින් මුදල් අමාත්‍යංශයේ විසින් ඇමෙරිකා එක්සත් ජනපදේ සමාගමකට විකුණු බව ප්‍රකාශ වෙලා තිය. එසදා ඩොමිලියන දෙසය පනහක මුදලක් අදාළ මුදල් ලමාත්‍යංශයට ලැබෙන බව තමයි ප්‍රකාශ කරල තිීන්. එතවට මේ බලාගාරය තැනුවේ විධායතන ගණනාවක් එකතුවෙලා ලංකාවේ තිබෙන ලංක ට්‍රන්ස්පෝර්මසායිතනයටටත්මහි කොටස් සිමි ඒ වගේම EPAටF බැංකු මුදල් ළමමාත්ත්‍යැන්ශේ මේයනාදයි මේකින් කොටස්ොලින්යට හතලික් තමයි මේ විදිහට විකුණ ලතිනේ ඩොල් මලියන දෙසිිය පනහකට. තැමේ බලාගාරය ස්භාවයක් තියෙනවා අ අපූරු ස්වභාවයක් ඒක තමයි. දැන්ට මේ බලාගාරේ ක්‍රියාත්ම කළ අවුරදු්ය කොහයි අපි දන්න බලාගාරයක තියෙනවා. ඒයට ගෙවීම් කටයුතු කරන ලංකා විදිරි බල මණ්ඩලය කොටස් දෙහෙකින් ගෙවීම් කළ යුතුයි එකක් තමයි ධාරිතා ගාස්තු ඒක විදිරිබලය ගත්තත් නොගත්තත් ගෙව යුතු ගාස්තුවා ඉළඟට තියෙනවා නඩත්තු හා ඒන්නේ මේක කළමනා කරණය කිරීමේ ගාස්තු එතට විදිරිබලය ගත්තොත් ඒ සද ගේව්ඩෝනේ වගේ ඇතැම් කොටස්ේයනවාමේ නඩත්තු ගාස්තුවල ඒකත් විදිරි බල මණඩලය දර යුතු වවා සහ අදාළ සමාගමයේ ලාභාංශයත් එහි තමා තියෙන්නේ. එතකොට මේ පෝට්‍රස් සමාගමටට ඉදිරි වසර දොළහ තමයි බලාගාරේ වැදගත් වසර දොළහක් ඒ ඇයි මුලදී මේ බලාගාරයේ ධාරිතා ගාස්තු එමනැත්න් කැෑසිටි චාර්්යක අඩුවෙන් තිබුණ. එන්න එන්නම මේ කැෑැසිට චාජ්‍යයක එමනත්තන් ධාරිතා ගාස්තුෝ වැඩි වෙනවා. අවසාන වසර දාහය දොලහෙදී අතිශයේ විශාල ගාන රුපියල් බිලියනවලින්කුත් බිලියන ොලක් පමණ වර්ෂයකට. ඇති මේ මේක ලොකු ප්‍රශ්නය කහැඩිට මුලද තිබුණන මේක බලාගාරයට ගිවසුන්ත් සංකරද්දිීම මහින්දරාජ පක්ෂයුගයේදී දැන් මෙන්න මේ විශාල ගෙවීම තියෙන්නේ අවසාන බාග අවසාන බාගකි තමයි මේ විදේශ සමාගම එන්නේ පලවෙනි කාරණයක දෙක මේ සඳහා ගත්ත විදේශ අය සම්පූර්ණයම ගෙවී අවසං වෙනවා ලබන වසරදි. ැනට ගවන්න තියෙනනි තත් සුළු මුදලක් ොල මලියන දා හතරක් වගේ. ලබනවුද මාර්තුවයනකොට සම්පූර්ණ විදේශ ගෙවීම් කටයුතු අවසන් වෙලා විදේශ ණයවලින් නිදහස් වෙනවා. ඒ අනුව මේ බලාාරේ ප්‍ර්නයක් තිබුණනං හබන්තට වරය වගේ. විදේශ නයගවන්න වෙනවා රටෙන් පිටට ඩොර් ගලායනව කියලා ප්‍රශ්නයක් තිබනං ඒ ප්‍රශ්නය ඉදිරි මාසකීපේදී විසඳී යනවා. එන එම ප්‍රශ්නයක් තිබිලන. පලවෙ දෙවනියක තමයි මේ සමාගමට අපි විදුලිය ගත්තත් නොගත්තත් ඉදිරි අවුරුදු දොලහ ඇතුලට මේ ඩොමිලියන දෙසිය පනහට අපිට ගවන්්ඩ වෙනවා ඩොල මිලියන තුන්සිිය විස්සක් රිජුව රිජුව. ඉට අමතරව අර නඩත්තු ගස්තු හා කළමනා කරන ගාස්තු හැටියට තවත් විශාල මුදලක් ගෙවන්න නියමිතයි. ඒ ගැන පැහැදිලිකිරීමක් රජය කරන්්ඩෝඕන කොපමන මුදලක් ෙවන්නන්නේ නවද කියලා මේ ඉදිරි අවුරුත් දොළහතුළ ඩොලර් පිටට යවල් එකන්නේ ඩොර් ගෙවීම නතර කල්ලති බිච්ච බලාගාරයක් නැවත පිටරටට ඩොලර් ගෙවීම ආරම්භ කරන ස්වභාාවයක් තියන්නේ අපට ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් මේ හරහා පිටටට ඇද නොමන තරම් මෝඩ තීන්දවදේ පැත්තෙන් ගත්ත. ඊනඟට රට ඔබට කියහිල මෙහි නිියුන් සහෝදරය හැටියට කලින් සැලසුම් කරපු දැන්නම් බාල සහෝදරය හැටියට ඇවිල්ල ඉන්න සවභාධනව බලාගාරේ මේ සවභාධනවි බලාගාරයේත් අ ඉක්විටි කොටසන් සයට හතලිස් නමයක් ලබාදනවයකති නො මෙම පෝට්‍ර සමාගමට. එසදා ඩොලර්මලියන තිිස්පහ ලබාගන්න නියමිතයි. ඇතර මේ බලාගාරයට අරමුදල් සපයන්න පොරන්දු වෙලායිඉන්නේ අශයන්ු සංවධන බැංකු නමුත් අද ආණ්ඩුව පත් කරලා තියෙන මුල්ල අගහදය නිසා රට නයබරෙන් පහලට වට්ටල තියෙන මේ අවස්ථාව නි අයන් සවන්ගද පැක්කුවේ නයමුදල් ලබනවසරේ ැබෙනවායි එකනවා අපිදන්නෑ ඊට කලින් රට ංකොත් භාවේට පත්වනොත් ඒ අයමුදල නොලැබියෑම ඊ කටකුත්තිීමවා ලැුණත් තාම අධික පොලියට තමයි ඒ නයමුදල මේ බංකොලොත් රට ලබා දෙන්නේ යන්නේ ආ්ඩු විසින් බංකලොත්රට කෙසේ වුණත් මේ හරහා අර දෙවෙනි බාලය හැටියට බලාගාරෙනුත් ියයට හතලිස් නමයක් අත්පත් කර ැනීමේ හැකියාව මේ විදේශීය පෝට්‍ර සමාගමට හැකියාව ලැබෙනවා. ඉළඟට ඉනුත් ඔප්බට ගෙහිල්ල. ආණ්ඩුව කියනව වසර පහක් සඳහා ගෑස් සැපයුම, මේ සඳහා වෙන ස්වභාවික ගෑස් සැපයවුම මේ අදාල් සමාගමට පවරනවාගේ. මේක තනිකර යිස් බැන්ඳුම. මේ ගෑස්ගෙන් සැපැවුම කියන එක ලංකාවට තෙල්ගෙන්න්න නොවගේ ලංකාවට ගල්ලගුරගෙන්න්න නොවගේ මේ වසරට මාසාහකට එමනත්තවම් වසර පහකටරන්න පුළන්දයක් නෙේ ගෑස් සැපැවුම කිරීම සඳහා අනිවාර්යෙන්ම එක්කෝ වරායේ ගෑස් සැවම් දධ්‍යස්ථානයක්ක් එමනැත්තම් ගෑස් ටර්මිනල්ලක් පිහිටවේ යුතුයි. එහෙමත් නැත්තම් පාාවෙන ගෑස් පද්ධතියක් ගෙන යතුයි අපි කියෙන එෆ සාරියූ කියල්. මේ සඳහා අතිවිශාල මූලධනයක් වැෑය වෙනවා. මේ මූලධනය වැෑකරලග මේ ගෑස් සැපවුෙන් කිසි සේත්ම අවුරුදු පහක් සෑහෙන් නෑ ඒ මූල ධනය පියවා ගන්න. එයනුව මේ ැස් බැඳුුව. හම පැදිලි ි කියනවා ියවසුම ලබා දුන්නොත් ලංකාවේ ගෑස් සැපැවුම අපට පේන අපේ ජීවිත කාලය ඇතුල්ළතම ගෑස් සැපවුම මේ ඇමරිකානු සමාගමට සින්නක්කරව විකුණා දැමීම තමයි මේ සිදු කරන්න. මේ සිදු කරන්න කොයි තත්යයක්කර ද. මේ සිදුකරාන්නේ ලංකා විදිි බල මඩල න්තනීතිික සංස්ථාවත් ගෑස්ැපයීම සඳහ පවන ගේ යක් න්. ද තු . හ ඩ ද . ෑපන ආයතන යම් ප්‍රමාණකට තාක්ෂණික වශෙන් තෝරාගෙන තියන ප දන මක්තුළ. ොකොට විනිවිධ පේන ටඩ පටිපාටයක් ්‍රසම්පාදන පටිපාටියයක් තිබියදී. විනිවිද නොපනන ඇමරිකන් ර වැසක් දල් ම්‍ය . හට ඒරටක් සමාගමක් එක්ක හොරග සුමකින් මේක ලබාදෙනවා. මේ සමා මොකද මේ රටේ ස්යිරීත්තේ මොකෝ දැන් කියන්නන්නේ දේශමාමකය මොකද දා ඇමරිකාවට රීව පෙළපාලි ය දැන්ක කිය. රටේ ගෑස් භාවිත ප්‍රධාන බලාගාර දෙකත් ඇතුළු ඒවගේ මතක න ලංකා විදිරි බලමන්ඩයට අයිති කැල ති සිතින ලාගා ගනාවක් ඩීසල් සහ දැවිතල්ල ලින්දුවන ඒ බලාගාර බොහමයක් ගැස් ලින් දුවන්න පුළුවන් ලාබෙට ොට ඒ බලාගාර වලක් අයිය ගෝ අටසිියක පමණ අයිතිය. මේ සමාගමට යට වෙන. එක තමයි ඇත්ත කතාව. ඊළඟට මොකදගේ තත්වයක් තුළින් වෙන්නේ මේක තත්වයක් න හොඳ මුදදාහර දන රික ක් ජන පපද. ඇමරිකා එක්සත් ජනපදේ කැලිෆෝනියාවගේ නිතාමත්ම දනවත් ප්‍රාන්තේ ආණ්ඩකාරය හැටට ග්‍රේ විස් නැති ිමක්‍රටික් පක්ෂක ආඩු රය පත් වන. ොච ජන ය න ිල් ක්‍රින්ටන් ගෙන් පස ළන්ඟ නාධපති වරණ ඩිමොකටි පක්ෂ පේක්ෂ බහු හුත් නමතවති. ොද. කැල්ලි ෆෝනියානු විදිලි මාාෆියාව නමින් ඇමරිකා එක්සත් ජනපදේ ක්‍රාත්මක වෙච්ච. පුද්ජලික සමාගම් ගණනාවක් එකතු වෙලා. කැලිෆෝනියාාවේ විදිලි බලාගාරටික තමන් අතට අරගෙන. විදිලි කප්පාදු කරලා කැලිෆෝනියානු ඒ ප්‍රාන්ත පාලනයේ නය ගැති කරලා ග්‍රේඩ බ්‍රේවිස්ව දනගස්සලා ඕහු දේශපාලිිවත් එෙමන ඇමෙරික ක් ජනපද කොම් පැනිවලට ළුවන්න. ගේ ටේ තියන දනවත්ම ප්‍රාන්තේ ආ්ඩුකාරයාව දනගස් වන්න. ඒකගේ ඩිමොකටික් පක්ෂ ඊරලග ජාතිපති රන ේක්ක ැහැට ිල් ක්‍රින් ටන්ගෙන් පස්සහිට ේක්ෂකාව දේශපාලන වශයෙන් නාත කරන්න. මේ පුංචි රටේ ස්වයිරීත්වය ගැන කවර කතාද. මතකදයාගන්න බලෂක්ති සයිරීත්ව යත් හැරියොත්. ඒක තමයි මේ රට ස්වාධීනත්ව ස්යිරීත්වයේ අවසානය මේ සමාගම් වැඩ කල්ල තියෙන ඉතාමත්ම සා පරාද ආකාරය හ ැලුවවා මරිියික් නපද හාසත් ලෝකය අනික රට වල තිහාසේත් අපේ රට ඇමරිකානු පුරවසිය වින් උගස් කල තියන විකුල් තින පපුරව සි දන්න විසින් හිට පුරවසිය ැ පුරවසියන පුරවසිය න්න ම ජනාධිපති මුදල්ලමතිත් කුල්ල තියන බව ඉතාම වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා. දැ අපි හනෝ. කෝ ඇමෙරිකාක් ජනපදේ ලෝකයේ පුරාම ප්‍රකාශ කරන ඒ විනිවිට භාවේ මේ ගණදමලිෝ. න නි රදි සම්පාදන ල . ීම ාව රද් ේ ාව ප ල ාව ග ය ු ර දේශ ාව රද . සිම නිවිදභාවයකින් තොරව කරපු මේ ඩීල් එක එක්සත් ජනපදේ ප්‍රකාශි තා අරමුණවලටන ලෝකය පුරාවුන් ප්‍රකාශ කරන නිදහස් ලිබල් වාදී අරමුණුවලටනං වෙළඳපොල අරමුණුව වලටන සපුරා පට හැනිි බව ප්‍රකාශ කරන්නන්නෝ. එති එක නිසා ගියවසුම තාමත් ්‍රහජිකතයි අපි මේ කරුණන්ටික හරි දැනගත්තේ නියවපෝටස් සමමාගම නිකුත් කරපු නිවේදනය හරහ මේරට සම්පූර්ය මේරට ස්වයිරී භාාවේ. එක්සත් ජනපදයේ සමාගමකට බලශක්ති සස්ොයිවී භාවය පාවාදීම ගැන අපේ බලගතු විරෝධය පල කරන විතරත් නෙවයි මේ දේශ ද්‍රෝහි ප්‍රාත්නය මේ දේශ ද්‍රෝහි ප්‍රාත්නය පරාජය කිරීම සඳහා විදුලි බල මණඩලේ සියලුම සේවකන්ට මේ රටේ ඉංජිනීරු ප්‍රජාවට වගේම මුළු රටයමන්න දේශමාමක සියලුදනාටම පෙළග හැන හැටියට අපි ආරාධනකට කතාාවනෝ ට වහන්න පුළුවන් හැකියාව ෙනන මකදේ තෙනක කටම නෑ මෙහෙමයි ඇත්තටම ගෑස් ටර්මිනල් එකක් තැනුවත් එෆෙසාරුව එකක් තැනුවත් මූදේසිට වෙරලටත් වෙරල ඉඳම් බලාගාරවලටත් අනිවාර්රයම නලපද්ධතියක් කරා තමයි ගෑස් ප්‍රවාහණය කරන්න ඕෝන් ඒවගේම ගෑස් ඉන්නේ ප්‍රධාන වශයෙන්ම ද්‍රවයක් හැටියට දියරයක් හැටියට ඒ අප ගෑස් එකක් බවට එක න වායුවක් බවට පරිවර්තනය කරන්නත් තෝනේ එතකට ඔබට ෙල්ල කරල්ල පිටින් ඔබට ෙල්ල කෙලෙති බලාකාරය තියන ගෝ ටසීක ටාසන්න වි බලා ෙල් ෙවිතල්ලින් දුවන දීසල්ලින් දුවන බලාගාර ිගෑැස්ල්ට කල්මනාකාරණය කරන්න න එතනනිද නුත් මේ නලපද්දතිය එන්දුවන්. එතකොට මේ නලපද්ධතියක අයිතිය සහ ඒකාධිකාරය යම් කිසි තනි සමාගමකට ගියොත් ඒගොල්න්නට පුුව විටින් විට ගනම් උත්සන්න දැන් කලි ෝනයාාවේ දෙදස්සකේ මරිකයික්ජන පද න එකයි දහගුණයකින් වැඩිලා ආඩුව ංගොලොත්තුට අන්තිමට ආණ්ඩුකාරයට ගෙදරයන්න වුණා නව නීති සම්පාදනය කරන්න වුණ. එත ඒක නිසා තනි ඒකාධිකාරයකට ප්‍රසම්පාදන ක්‍රියාවලයකින් තොරව රටේ නෝන සමාගමකට මෙවැනි දෙයක් ලබාදීම කියන්නේ රටේ ස්වෛරීත්තය උගස්කිරීම එමනත්තම් පාවාදීම හා සමානයි ඒකයිම මේක දේශ දරෝහිවෙච. මේක බැදිර හර ඔබතුමලගේ න මේක දැන් රට අගදයක් වෙන වි්‍යේ ිටකදයක් න නව දව කර හැකිව අනිවාරීම. ලිේතු ට ළුව ීට පනව ලිේ ට පු ල්ල කටයුතු පිොද තර ගන්න රටක විදායක බලට පුළුවන් එහෙම කරන්න පවරන්න පුළුව මොකද මේක කිසිම ප්‍රසම්පාධන ක්‍රියාවලයකින් තොරව සිද්ධවෙච්ච ගණදනවා. කිසිම විිනිවිධභාවයකින් තොර සිද්ධවෙච්ච ගැදනවා. විදේශික පුරවැසියෙක් මේ ්‍යවස්ථාසංසනයට මවාවෙලාෑ විහිල කරපු ගන දෙෙනවා. ආද මේයාන්්ඩොට පුළුවන්න්නං ජපානයේ ප්‍රසම්පාදන ක්‍රියාවලයකින් යුතුවාපු සැහැල දුම්ග්‍රිය පදධතිය නතර කරන්න ඇයි මේක නතර කරන්න. ඒ මේ ට ප්‍රෝජනොතයා පපුතිය. මේක මේ රටේ සාමේ කරන්න පුලන්තේ මේ ප්‍රසම්පාදන ක්‍රයාාවලිය තිබියද. කන්තේනීතික සස්ථාව දිරිපත්වෙල තිබියදී. ඒඒ නොතක විදේශමාගමට ලබාදීමෙන් කරන්න කැලිෆෝනියාවට ගැහුවනන් විදිලිමාකියාව ලංකහව මොහත්ද. ඒකන අබතු මල්ල ආඩෝ පරද ර අවත් අනිවාර නව රට පවරාගනන කතාව කියව. අනිවාරයෙන්ම මේ රට ගෑස් සම් ගෑස් සවශ්‍යයි. ඒ මේරට ද්‍රවායක කියනක ලක්ති ශෂත්‍රයට නනික්ෂත්‍රයට තවශ්‍යයි එය කළ යුතුවන්නේ රටේ සොයිර භාව ලක්ති සවරීභාවය ආරක්ෂාවන පද්ි නිවිධ පේන ප සම්පාන ක්‍රියාවලිකින් තරව යුතුව අපි ඒකන ඉදිරියේ බලනො හැබැයි මේ ගිසුම සම්පූර්ණ නීති විරෝධී ගිවසුම සම්පූර්ණ අපි පිළිගන්න පාරදුෘෂභාවේ විනිවිධභාවය පේනවට එරෙහි ගිවසුමක් ඒ නිසා මම දගෝෂණය කරන දිගටම මේ වසුමහෝසි කර. චත දැි දක්ක අන්ු මර්ජානගේ මහතේ කතාව ොහ ාන්න ඇවිලේ අ සන්කර දක ගන ්‍රයිට් ැකන ඒ කතා ඇත්ත වෙන්න ඇති කිය හිතන ඔබතුම දනවද තාව නෑ මඒ දොහහි ාන්ට දත්සංකේ දෙකයි ාන්නද ගනෙටවෙවේ දග. වැදග මේටේ බලෂක්ති සොයිරී භාවේ උපනූපන් පරපුරෝල සෛරී භාවය මතකතියාගන්න අද මේ ලෝක ප්‍රවණතාවය ද්‍රවවායු ගල්ලඟුරු නෙවේ. ඉදිරි අවුරුදු පනහකට විතර තියන්න. ගත්ක් මේ ද්‍රභවායු කියන එක මොකද ගල්ලගුරු බලාගාර වහලදාන්න ලොකු බලපෑමක් ලෝකේ තියනවා. දීසල් පටල් භාවිතයවම කරන්න ලොක බලපයක්ක් ලෝක තියනවා ැ දරවායු සම්බන්ධෙන් තාම මෙහම ප්‍රවතාවයක් න එක පරිසර හිතකාමය තරමක් දුරට හොේ තරමක් දුරට පරිසරිහිතකාමයක් හැටිට පිගනනිසා මොකද ගල්ලඟුරු දහනය නිකුත් වෙන කාබන් ඩයික්යිට්ටලින් තුන එකයි මේකින් වෙන්න. එ ඒක නිසා මේ ගැන ලොකු උනන්දුවක් ලෝකය පුරා තියනවා ටේ ්ඩු ත්සාහල තින ම මේ ැන ැල්සුම්හලදිනවයි අවස්ථාවල ඉදින් මෙවැනි වැදගත් අනාගත ප්‍රභවයක් එකැන් අපේ ජීවිත කාලය තුළ මේ දිිය අවුරුදුත්තිය තුළ මේ රට තුළල අපේ බලශක්තිය අවශතාවය සපුරගන්න පුළුවන් ක්‍රියාවලයක් විදේශයකට පාවාදීම මේ රටේ සිදුවච්ච දැවන්තම දේශද්‍රෝහි පාවාදීම. මේ කාලේ තුළ මොකක් කරගන හැතිවක් මැත ඔබතුමල්ලා තුු කන්ඩට මේ නවතාව මේ රටේ ජනතාවගේෙන් අප පඉල්ලනවා විදේශිකෝ අනි වාර්රයම්ම මේරට දාලයානවා තීරණාත්මක අවස්ථාවක. අද මිනිස්සු පටන් අරන් තියෙනවා විදේශ රටවල්වොල පලව කියන්. එදා මේ රටේ ජනාධිපතිවරු පිටරට ගිහාම කොටි කොඩිය අරගෙන දෙමල ඩයස්පෝරාවයයි කියන්න කොටිහිතවාදී සහ වෙනත් දෙමල ජාතිකවාදී ඇවිල්ල තමයි උද්ඝෝෂණය කළේ. හැබයි අද සිංහල ජනතාව සිංහ කොඩි අරගෙන ඇවිල තමයි උද්ඝෝෂණය කරන්න ඒ පෙර නිමිත්තක් මේ ආණ්ඩු යනාගතය ගැන. එනිසා මේ ආණ්ඩුව දැන් බලේටාව ඩයිස් පෝරාව තහන කරන්නවා කිය. බැයි දැන්කි කියෙන සාකච්චාරනවාගේ. අරි මේ පාවාදුන්න වගේ මේරටේ ජනතාව එහෙම පාවාදුන්න වගේ ජනාධිපති ඇතුළු මේ පිරිස ලොක ටේරහිව ජාතියාගම් කුල බේදෙන් තොරව දරු ගැන හිතලා නැගී සිටියුතුයි. මේ රට ජීවත්වවෙන්න හිතාගෙන ඉන්න මිනිස්සු. මේ රටින් පැනල යන්න බලාගෙන ඉන්න අ එනෙ. ටේ පරවැසිකාම තියන රට උුමන්තියන් ේල්ුම් දලාගෙනක් පල්ලාහහිටනවා තමයි රට කරන ලද ලොකුම දේශද්‍රෝහහි පවාදීම මේකට එරහිව කටයුතු කරන්න. ඔය අපේ තියන එල්ටල් සමාගමට බොහොම හැකිියාව තියනවා. ඔය ගෑස් බලාගාරය කරගන ු මේේරටේ විතරන්නේ ංගලි දේශෙත් බලාගාරහදලක රැහින්තින මට මිකාණු ගම කවයිශන . නිව රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.